මගේනම ම දුුමේල් මෙතැන ප්‍රැක්ටිකල් කොෝෂ එක කාන්්ඩ බලන්නේ. මෙතැන පොඩ්ඩක් කතවුසන්ඩ කීදනට කාර් තිීනෝද කියලා. කාර් නැතිකට්ටිය අතවසන්ඩ. වාහන නැතිකට්ටිය. කාර් නැතිකට්ට අතවසද. සියයට පනක් අනිවාර මෙදැනන්න තරුණෝොට කාරක කොත්නෑ. ඇත්ත කතාව. දැන් අපේ ජනතිබතුමාග මං ආන්නං. රාජ පක්සල හොකන් කරලසම අප දුප්ත් වෙලා තියන්නේ. එතකොට ඒ සල්ලිටික මෙැ ඉන්න හැමැක්ෙනගේම පොදු ප්‍රශ්නය. ඒ සල්ලිටික රිකවරි කරලා ගණ්ඩ අද වෙනකම් වැඩ පිළිොල අපි දැක්කිනෑ. ඒක තම අපි හීන මරාගෙන අපි දුප්පත් වෙලා ඒ ගොල්ල බලනික තම අපි ඒ ගොල්ල කරනෙකදම අපි බලාගෙනනි නතාවමත්. ඒකට අපිට හොඳ විකල්ප මාර්ගයක් ඒකට හොඳඒන්නේ හොඳ පනිෂමන්ට් එකක් ඒ සල්ලිටික අපිට ඕනේ ි පෝසත් ව පොඩ්ඩක්කරි මේ ොලර් පිල්ලියන දෙකට තුළොට අපි නැයිල්ලන්නඩ කොයිවති අන්ඩුවන්නෑ. ඒක තමයි ඊලළගා්ුවෙන් ෙක්ෙන ො ොරකංකරන්නට බැරි විදිහට නීතියක් දාණ්ඩෝන ෙලසම අපි බලාපොත්තු වෙන්න. ඒකට බතුමාගින් අපි අදහසක්කාන්න. පළමුෙන්ම අපි ගත්ත නෑ ප්‍රමාණය දිහා බලන්න මං හිතන්න ලෝකේ ධනවත්ම පුද්ගය ළඟට කියත් ඒ වැඩ කටයුත්ත අපිට කරන්ට පුළුවන්ගේෙට අපේ එච්චට නයාර ගෙන තියෙන්නේ. මම කාලේ ඉල්ලන්නේ දෙදස් හතලිස් දෙකවෙනකම් මේ න අය ගෙවන්න. එච්චට අමාරුවක ඉන්නේ. ඉතින් එක පුද්ගලේ දෙන්නෙක් නැත්තන් ලංකාවේ මුදල් ගෙනනිිච්ඡාය ගත්ත මුදාල් ලාපෝ අරගන්න මේක විසදන්න පුළුවන්ගේ ලකිගොත් එක සම්පූර්ණ අ සත්‍ය.ක දෙවනුව ඇයි අපිට මේ ප්‍රශ්න තියන්නේ මේ ප්‍රශ්නලා තියෙන්නේ. අපේ අපනයනයට වඩා අපේ ආනයනෙ වැඩි. ති මංහිතයින් ඔය ප්‍රශ්නය දෙක එකතු කල්ලා එකු විසඳමන් නැහැ. දෙවනුව තියෙන්නේ රාජපක්ෂ මුදාල් කියන එක. ඇත්තවසේම දැන්මං අලුත් කොමිසමක් පත් කරලා තියෙනවා ඕන එක්ක එන්ට ගිහින් ඒ ගැන බලන්න. අපි ආණ්ඩු හිට අද්දි විභාග කරලා බැලුව මේ ගැන. නඩු දාන්න තියෙනයට නඩු දැම්ම. අනික් අය පිළිබඳ සාක්්‍ය මොහක්වත් තිබු නැහ. අලුතෙන් කියනවා අනං දැන් අලුතයෙන් තියෙනවා අපේ අලුත් කොමිසම කොමිසම කරුණ කරලා වාර්තා කරන්නට කියන්න අපි කෞරුව තේදෙන්ට හැගිලිගහන්ට යන්න ඒත් කියන අ ඔප්පු කරන්නෝ නෙච්චර යිතියෙන් නැත්තම් මට නිකංගිහින් අඩුදාල්ලා මොවඩ බැහැ. ඒතු තියෙනවනං කරන්න කවුරහරි රටෙන් මුදා අරගෙන කියන්න ඒ අප පහු ගට ඕන. ඒතේ මුදල් ලොක්කොම අරගත්තා අපිට තියෙනවා ආර්ථික වෙනස් කරන්න මේකෙන් ගොඩෙන්. ඇති මේ ප්‍රශ්න දෙක අපි වෙනස් වෙන් කරන්න ඕන. එකක් අපි කොහොමද ආර්ථිකය ගොඩේ ඒක එන්නවා නංක් ලංකායිත සමාරය මුදල් පිටරට තියාගෙන ඉන්නවා සමහරය මුදල් අරගෙන ගිහින්තෙෙනෙ. එක්කමගේ නවත් මේ විසදාගන්නට බැහැ. ආනායනයට වඩා අපනයනේ එන්නකන් තමයි අපින මේක ගොඩේන්න තියනෙ ඒ ඒ පැත්. අනික යනෙ දූෂනය දූෂණය නතිකරන්න ඕනේ මත් කැමති දූෂණය නැතිකරන්න. අපි ආන්ඩුවක්කින්න කොට හුඟක් වියද මේ විභාග කල්ල නඩු ගණනාවත් දදා තිවා. තුර ේවා යෙන ඔන දැ අුතෙන් ස්වාදීන කොමිසම තියෙනවා ඒකෙන් අපි ඇත්තවසෙන්ම ඒ ගැන හොලා බලන්න දැන් කණ්ඩාෑම් අපි පූුණු කඩගෙනෑනො මේ වැඩ කටයුත්තට. විශේෂයෙන් අපිට පූුණු ක්ඩෑම් මද. තැ පූුණු කණ්ඩෑම් පිටින් ඇවිල්ලා කරගෙනෑන්න පිට ආණඩුවලින්ඟුත් අපි ආධරඋපකාර ඉල්ල යෙනවා. එත් මේ ප්‍රශ්න දෙක එකතු කල්ල විසදුමක් එන්න එකක් තියෙන දූෂණය ඒ කරපුය දඩුවම් කරන ඒ ආපහෝ ගන්න. අනික තියන ආර්ථකය හදලා. මේ වැඩකටුත්ත කරන්න මේක මේ හැමේක් නම් බලාපොත්වන පිළසුරන්න්නේ ේත් මේක ඇත්.